वेलकम टू मिलानो श्री व्लॉग्स सब्सक्राइब करला नहीं तो सब्सक्राइब करांडे पड़ी वेनसा करांडे तूने हम दाम करने वीडियोस वाले अम्मदरो अभी आदावा ट्रैवल करांडे लसन होटल लेकर कुमार काटू प्रदेश है तीन कोका विलेज ये होटल लेकर आवे हालांकि इंदां बांगे दिनी डावत बांगे दिनी इंदां आनमरु पारे किलोमीटर हतक वगे दूर කට එනකොට ඔයාලට හම්බ වෙන මේ කොකෝ විලේ චීන හෝටල් එක ලස්සන තැනක පිහිටලා තියෙන අපි ඇතුළට ගිහිල්ලා බලමු අපි ආව ඔන්න කොකෝ විලේ හෝටල් එක ඇතුළට ආවා ලහිරු චීනතක मेके लसन तेन ऐति कार पोडा मेघन कथागर लहर मे अत्र मे मे खो विलेज के नमीम पटांगम मे वगे नमक दांड हेतु ඇත්තටම කොකෝ විලේජ් කියලා අපි නම දාන්න හේතුව තමයි පොල් කියන්නේ ඉතින් අපිට ගොඩාක් ළඟින් ඇසුරු කරන භෝගයක් ඒ වගේම අපේ ලංකාවෙන් ගොඩක් අපනායන භෝගයක් විදිහට සැලකෙන තේ පොල් රබර් කියන භෝග තුනෙන් එකක් වෙන පොල් ඉතින් ලංකාවේ පොල් ත්‍රිකෝණයක අපි ජීවත් වෙන්නේ ඉතින් අපි ඒ පොල් අපි highlight කරන බලාපොරොත්තුවෙන් සහ ලංකාවේට පැමිණෙන ගොඩක් සංචාරකෙන් ඒගොල්ලන්ට අවස්ථාව තියෙනවා තේ වතු බලන්න සහ තේ factories බලන්න ඒ වගේම රබර් වතු බලන්න රබර් process එක සම්පූර්ණයෙන්ම ඒගොල්ලන්ගේ නිෂ්පාදන කටයුතු බලීමේ හැකියාව ඔය සබරගමු වගේ පළාත්වල බලන්න පුළුවන්. නමුත් මේ වෙනකන් ලංකාවේ මේ පොල් ත්‍රිකෝණය තුල මේ පොල් ආශ්‍රිත නිෂ්පාදන බැලීමට සහ ඒ සම්බන්ධව තොරතුරු ගන්න මේ සංචාරකෙන්ට අවස්ථාවක් නැහැ. ඉතින් ඒ නිසා තමයි අපි මේක කොකෝ විලේජ් කියලා පොඩි ගමක් විදිහට අවශ්‍ය මූලික පහසුකම් ලබා දීලා මේ කබානා විදිහට අපි මේක නිර්මාණය කරලා මේ කොකෝ විලේජ් කියලා අපි නම දාන්න හේතු වුණේ ඒකයි. ඔව්. ඒ කියන්නේ ඒ නමට ගැළපෙන සුන්දරත්වයක් මේ මේක ඇතුළට ආවම දකින්න පුළුවන් ඒ නිසා වෙන් තමයි මම හිතනවා මම මෙතනට ඇවිල්ලා අපි මේ තේ පෑන් සංග්‍රහයක් විඳිනකොට අපිට මට ඇහිච්ච දේවල් දැනගන්න ලැබිච්ච දේවල් තමයි දවසකට මම හිතන්නේ වන් ඩේ බුක් කරපුවයි සමහරක් අය ඒක පීරියඩ් එක වැඩි කරන් තිබ්බා දවස් දෙක තුනකට සතිය දක්වා මම හිතන්නේ ඒ සුන්දරත්වය නිසා වෙන්න ඇති. ඔව් පළවෙනිම දේ තමයි මෙතන තියෙන සුන්දරත්වය ඇට්මොස්ෆියර් එක. ඉතින් ඒ සමගාමීව අපි ඇත්තටම අපේ මාකට් එක මොකද්ද? ඒ කියන්නේ අපි ලංකාවට එන සුද්දන්ට අපි මොනවද මාකට් කරන්න ඕනේ? අපි මෙතන ගොඩාක් වෙලාවට අපි දෙන්නේ අපේ දේශීය කෑම, ඔතෙන්ටික් කෑම. ඉතින් ඒවට ගොඩාක් ඒගොල්ලන්ගේ ඇල්ම බැල්ම ලැබෙනවා. ඒගොල්ලෝ ඒකට කැමති. ඉතින් ඒක ඒගොල්ලන්ට ලැබෙන එක මූලික අවශ්‍යතාවයක් සහ අවස්ථාවක් වෙනවා ලංකාවට පැමිණෙන සංචාරකයින්ට මේ වගේ දේශීය කෑම වෙලා භුක්ති විඳින්න විශේෂයෙන්ම අපේ අම්මා තමයි මෙතන කුකින් පාර්ට් එක කරන්නේ. ඉතින් එතකොට ටුවරිස්ලා අපිත් එක්ක මේ ෆැමිලි එකත් එක්ක ගොඩක් කනෙක්ට් වෙනවා. ඉතින් ඒ වගේ නිසා ඒගොල්ලෝ පැමිණෙන්නේ වන් නයිට් එකකට. නමුත් ඒගොල්ලෝ බොහෝ දුරට දවස් දෙක තුනක් දික් කරගන්නවා ඒගොල්ලන්ගේ නමතන. ඒ තරම් කතා බහෙන් තේරෙනවා ඒ තරම් සුන්දර තැනක් ඒකයි අපි ඇත්තට මේකයි අපි මේ හොයාගෙන ආවේ ඇත්තට. ඉතින් දැන් මට ප්‍රශ්නයක් තියෙනවා මේක පුත්තලන් දිස්ත්‍රික් අපිගම වයඹ පළාතේ මේ වගේ හෝටල් එකක් මේක විතරක් කියන මතේ මගේ හිතේ තියෙන මේ විතරක්ද කියන ඔබේ මතේ ඔව් ඉතින් මේ කියන අත්දැකීම සහ මේ තියෙන සුන්දරත්වය මේ විදිහට චාම්ම භුක්ති විඳින්න තියෙන එකම ස්ථානයේ පුත්තලන් දිස්ත්‍රික්කයේ වයඹ පළාතේ කියලා කිව්වොතින් ඒක නිවැරදි. මොකද ඒකට හේතුව තමයි මේ වයඹ පළාත ගත්තාම තාම මේ සංචාරක ඉන්ඩස්ට්‍රි එකට මේ ක්ෂේත්‍රයට තාම ලොකු ඇල්ම බැල්මක් නැහැ. ඒ කියන්නේ මේක අපි තාම අලුත් ඉන්ඩස්ට්‍රි එකක් මේ වයඹ පළාතට. ඉතින් අපි මේ උත්සාහ කරන්නේ මේ වයඹ පළාතට මේ සංචාරකයන්ගේ පැමිණීම වැඩි කරන්න සහ ඒගොල්ලන්ට අලුත් දෙයක් මේකේ විඳින්න. ඉතින් ඇත්තටම අපි මේක නිර්මාණය කරලා තියෙන්නේ සාම්ප්‍රදායික
හෝටල් ක්‍රමයෙන් බැහැරව අපි වෙනමම හොස්පිටැලිටි එක කියන ආගන්තුක සත්කාරය මොකක්ද කියන එක හරියටම ටුවරිස්ලාට ඒගොල්ලන්ට භුක්ති විඳින්න දීමේ හැකියාව අවස්ථාව දෙන එක. මොකද ලංකාවේ තියෙන හැම හෝටලයකම මේ ආගන්තුක සත්කාරය බොහොම උසස් විදිහට ඉතාම හරි ප්‍රමිතියට කරගෙන යනවා. නමුත් අපි මෙතනත් උත්සාහ කරන්නේ අපේ මේ වයඹ පළාතේ යම්කිසි සංචාරකයෙක් ගෙනල්ලා මෙතනිනුත් යම්කිසි රැකියාව උත්පාදනයක් ලබා දීලා මෙතනට පැමිණෙන සංචාරකයන් මාර්ගයේ මේ වයඹ පළාත පුත්තලන් දිස්ත්‍රික්කය මේ අපේ ප්‍රදේශය ලෝකෙට ගෙනියන්නේ. ඒක තමයි අපේ මූලික උත්සාහය. උත්සාහය අනිවාර්යෙන් ඒක සාර්ථක වේවා කියලා සුබපතන. අනිවාර්යෙන් මේ වෙනකොට සාර්ථක වෙලා තියෙන්නේ. මම දැක්කා මේ ඇතුළට ආවට පස්සේ වෙනස් වශයෙන් තැන් තැන් වෙනස් නම් වලින් තියෙන මොකක්ද ඒකට හේතුව? මේ වගේ දැන් මම දැක්කා එක කුටියක් තියෙනවා හලාවත චිලව් කියන නමින්, තව එකක් පොළොන්නරුව, ඔය වගේ නම් වශයෙන් වෙනස් වෙනස් විදිහට මේ නම් කරලා තියෙන. මොකක්ද ඒකේ අදහස් කරන්නේ? මොකක්ද එතන තියෙන වෙනස? ඔව්, අර මම මුලින් කිව්වා වගේ අපි සාම්ප්‍රදායික හෝටල් ක්‍රමවේදයෙන් බැහැරව, සාම්ප්‍රදායික හෝටල් ක්‍රමවේදය කියන්නේ රූම් නම්බර් එකක් අපි 1 2 3 නැත්නම් 100 පටන් අරගෙන ඉවර කරන රූම් ක්‍රමවේදයක්. එහෙම තමයි තියෙන්නේ. ඉතින් ඇත්තටම අපි මෙතනින් බලාපොරොත්තු වෙන්නේ අපි මුලින් කිව්වා වගේ සංචාරකයන් තමා මෙතන අපි මූලික ෆෝකස් එක වෙන්නේ. ඉතින් අපි රූම් නම්බර් 1 2 3 කියලා දානවට වැඩිය අපි හිතුවා මේකට අපේ රටේ තියෙන එක එක නගර අපි මෙතනින් එන පැමිණෙන සංචාරයගෙන දැනුවත් කරන්න. අපි පොළොන්නරුව, මෙතන දඹුල්ල, නුවර, නුවරඑළි, ඒ වගේ එක එක ප්‍රදේශවල නම් වලින් තමයි අපි ඒ කාමර නම් කරලා තියෙන්නේ. ඒ වගේම ඇතුලේ අපි ඒක ඉන්ටීරියර් එක, ඒකේ සම්පූර්ණයෙන්ම ෆොටෝරාම සහ ඒ තොරතුරු අපි දීලා තියෙන්නේ. උදාහරණයක් කියලා ගත්තාම පොළොන්නරුව නම් අපි පොළොන්නරුවේ මොනවද බලන්න තියෙන්නේ, එතකොට අපේ හොටෙල් එකේ ඉඳන් කොච්චර දුරකින්ද ලංකාවේ මොන ස්ථානයේද ඒක පිහිටලා තියෙන්නේ. ඉතින් ඒ වගේ යම් කිසි තොරතුරක් අපි දීමට තමයි උත්සාහ කරන්නේ මෙතන එන ඉන්න සංචාරකයන්ට. ඔව්, එතකොට අපි හලාවත ඉඳන් ගත්තොත් බංගදෙනියෙන් ආනමඩු පාරේ හැරලා එනකොට කිලෝමීටර්ස් මම හිතන්නේ කීයක් වගේද? කිලෝමීටර් 6යි. 6යි. කිලෝමීටර් 6ක් දුර එනකොට ඔබට හම්බ වෙනවා කොකෝ විලේජ් කියන හෝටල් එක. විඳින්න පුළුවන්, ඇත්තටම සතුටු වෙන්න පුළුවන් මේ මේ ලස්සන තැනක්. පරිසරය දකිද්දි මේක තේරෙනවා. අපි පොඩ්ඩක් ගිහිල්ලා බලමු ඇතුළට. අපි ඉස්සරහට යන් ගිහිල්ලා මේ මේ කියන වෙනස්කමක්, ඒ කියන වෙනස් අයිඩියා එකක්, අදහසක් ඇතුවද මේ දේවල් වෙන්නේ කියන එක ඔයාලට පෙන්වන්න ඕනේ. නැතුව හරියන්නේ නේ. ඔව්, එනිසා ගිහිල්ලා බලමු. හරි, අපි ඔන්න කබානාස්. අපි ආවා නුවර එළිය කියන කබානක ළඟට. ඊට කලින් දෙයක් අහන්න ඕනේ. මේ මේ පරිසර හිතකාමීව මේ හැදෙන දේවල් දැන් මම දැක ගෝටුකොළ, කංකු, තවත් කොච්චර දේවල් මේ එතන තියෙනවද? මොන වගේ දේවල් තියෙන්නේ? ඔබුදික මේ මුලින්ම අපි කියන්න ඕන තව දෙයක්, මේකට එකව කරන්න ඕන. ඇත්තටම මුලින් කිව්වා වගේ අපි මේක පරිසර හිතවාදී විදිහට තමයි මේක අපි නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට අපි මේකේ වගා කරලා තියෙන 90%ක්ම භෝග අපි පරිභෝජනයට, එදිනදා පරිභෝජනයට ගන්න පුළුවන් දේවල් තමයි අපි මෙතන කල්ටිවේට් කරලා තියෙන්නේ, වගා කරලා තියෙන්නේ. එතකොට ගොටුකොළ, මුකුණු වැන්න, කංකුම් සහ එක එක එළවලු වර්ග සහ අපේ බෙහෙත් පැල ඇටි, ඒ වගේ දේවලුත් අපි මේකේ වගා කරලා තියෙනවා. ඉතින් ඒ ඒ කිසිම දෙයකට, විශේෂයෙන්ම ඔය පලා වර්ගවලට අපි තෙල් පොර භාවිතා කරන්නේ නැතුව තමයි අපි මේ වගා කටයුතු කරගෙන යන්නේ. ඉතින් ඒවත් අපි පැමිණෙන දේශීය විදේශීය සංචාරකයින්ද ඒගොල්ලන්ට ඒකේ භුක්ති විඳීමේ අවස්ථාව තියෙනවා. ඉතින් අපි උදාහරණයකට ගත්තොත් අපේ උදේ කෑම වේල, අපි උදේ කෑම වේල අපි සාමාන්‍යයෙන් එන ගෙස් කෙනෙක්ට දෙන්නේ කොළගැඳ, ඒ වගේම අපේ පොල් වලින් ගන්න පෑන්කේක් වගේ දෙයක් හදලා, පොල් රොටි, ඒ වගේ දේවල් තමයි අපි මෙතන අපි ඒගොල්ලන්ගේ බ්‍රෙක්ෆාස්ට් වලට දෙන්නේ. සහ පළතුරු වර්ග බොහෝ දුරට අපි මෙතන වගා කරලා තියෙන කොමඩු, ගස් ලබු, ඒ වගේ අපේ වත්තෙන්ම ගන්න පළතුරු වර්ග තමයි අපි එන ගෙස්ට්ලට අපි දෙන්නේ. ඉතින් ඒක ඒක ගොඩක් හොඳ අවස්ථාවක් එන සංචාරකයින්ට. ඉතින් ඒක ඒ කටයුත්ත අපි මෙතන විශේෂයෙන්ම කියන්න ඕන ඒ දේ කරන නිසා. එතකොට අපි මේ කබානස් අපි නිර්මාණය කරද්දී ගොඩක් වෙලාවට අපි අර ඉකෝ ටයිප්, ඒ කියන්නේ පරිසර හිතවාදී ක්‍රමවේදයට තමයි අපි මේක නිර්මාණය
නිර්මාණය කරලා තියෙන්නේ. ඒ හැම අමුද්‍රව්‍යයක්ම අපේ වත්තෙන් සහ මේ අවට පරිසරයෙන් ගන්න දේවල් වලින් තමයි අපි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ වහලේ ගත්තාම අපේ වතු වලින් ලබා ගන්න මොල් වලින් තමයි මේකේ අපි වහලවල් නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් පරිසර හිතවාදී සංකල්පය අරගෙන තමයි අපි මේක කරලා තියෙන්නේ. ඉතින් අපි මේ කබානස් ගත්තාම බුද්ධික දැන් මේවා අපි නම් කරලා තියෙන අර කිව්වා වගේ කැන්ඩි නුවර එළිය එක එක ප්‍රදේශවලනේ. ඉතින් අපි ගිහිල්ලා බලන්න පුළුවන් අපේ කාමරවල තියෙන පහසුකම් මොනවද කොයි විදිහටද තියෙන්නේ කියන එක. ඔව් අපි ඇතුළටම ගිහිල්ලා බලමු කියන්න. මේ තමයි නුවර එළිය කියන කබානක අපි ඉන්නේ. මම හිතන්නේ කබානස් කීයක් 12ක් තියෙනවා. 12ක් තියෙනවා. මේ ඊට කලින් මට දෙයක් දැනගන්න ඕනේ. දැන් මේ අදාසන මේ එන ගෙස්ලා මොකක්ද යාලගේ දක්වන ප්‍රතිචාරය? ඔව් ඒගොල්ලන්ට ඉතින් බොහෝ දුරට අලුත් අත්දැකීමක් මේක. සමහරක් අවස්ථාවල අපිට මෙතනට එන සංචාරකයෝ ලංකාව වටේම ගිහිල්ලා අවසාන දවස් කීපය ගත කරන්න තමයි මෙතනට එන්නේ. ඉතින් එතකොට ඒගොල්ලන්ට නැවත මතක් කිරීමක් වෙනවා ඒගොල්ලෝ ගියපු ස්ථානය ගැන. යම් තාක් දුරට හරි ඒ තොරතුරක් ලබාගෙන නම් ඒගොල්ලෝ යම් කිසි ඒකට සතුටටපත් වෙනවා. අර මුලින් කිව්වා වගේ අර සාම්ප්‍රදායික ක්‍රමවේදයෙන් නැතුව ඔයගොල්ලන්ගේ රූම්ස් තියෙන්නේ මේ විදිහටද කියන ප්‍රශ්නයෙන් අපෙන් අහනවා. එතකොට ඉතින් ඒගොල්ලෝ ඒකට කැමති. ඉතින් ඇත්තට මේක හොඳ අදහසක් අපි ගත්තු මේ විදිහට නම් කරන එක. ඔව් අපි ඇතුළටම ගිහිල්ලා බලමු මොකක්ද මේ කියන විදිහේ වෙනසක් මෙතන තේනවද කියන එක. ඔයාලට පෙන්වන්න ඕනේ ඉඳ අපි යන් ඇතුළට. ඉතින් මෙතනට එන ගෙස් කෙනෙක්ට අපි මුලින්ම අපි හයිලයිට් එකක් විදිහට අපි දෙනවා ඇට්‍රැක්ෂන් පින්තූරයක් නෝරෙලියේ. ඉතින් ඒ සමගාමීව අපි ඒ ගැන තොරතුරක් දෙනවා, පුංචි තොරතුරක් නෝරෙලිය සම්බන්ධව සහ කොච්චර දුරකින් අපි නෝරෙලිය පිහිටලා තියෙනවද අපි ඉන්න ස්ථානයේ ඉඳලා. එතකොට අපි මේක අපි භාවිතා ගන්නේ ෆැමිලි එකකට. එතකොට අපි එන ගෙස්ලාට අපි පහසුකම් වශයෙන් අපි දීලා තියෙනවා අවශ්‍ය තේ කෝපි වගේ දේවල් මේකේ හදා ගන්න පුළුවන්. ඒ වගේම ඒගොල්ලෝ මෙතන දවස් කීපයක් නැවතිලා ඉන්නවා නම් අපේ ගම වටේ යන්න පුළුවන් විදියට අපි ඒරියා මැප් එකක් නිර්මාණය කරලා තියෙනවා. මේක ෆලෝ කරලා ඒගොල්ලන්ට යන්න පුළුවන් අපේ ගමේ තියෙන පන්සල, ඉස්කෝලය, දේවාලය, එතකොට අපේ වෙල් වටේ ඒ වගේ ස්ථානවලට ඒගොල්ලන්ට යාමේ හැකියාව තියෙනවා. ඒ වගේම අපි පොඩි මිනි බා එකක් තියෙනවා ඒගොල්ලන්ට පාවිච්චි කරන්න. ඉතින් ඒ වගේ මූලික පහසුකම් එක්ක තමයි අපි මේ කාමර අපි හදලා තියෙන්නේ. ඒ වගේම විශේෂයෙන්ම අපේ බාත්รูම් එක මේ විදිහට තමයි අපි නිර්මාණය කරලා තියෙන්නේ. ස්වාභාවික ක්‍රමවේදය ගල්පතුරු වලින් තමයි මේක හදලා තියෙන්නේ. බාත්รูම් එක ගත්තාම මේකෙත් අවශ්‍ය මූලික පහසුකම් ටික හොට් වෝටර් ඒ පහසුකම් අපි දීලා තියෙනවා. තව දෙයක් තමයි වහලය මේක ඕපන් ඒරිය එකක් විදිහට ග්ලාස් යොදාගෙන විනිවිදව පේන විදිහට අත්දැකීමක් දෙන විදිහට තමයි අපි හදලා තියෙන්නේ. තව දෙයක් තමයි මේක අපි භාවිතා කරන්නේ ෆැමිලි රූම් එකකට උචිත වෙන විදිහට මේ රූම් එක ඇතුළටත් ඒගොල්ලන්ට එන්න හැකියාව තියෙනවා. ඉතින් මේක ඉන්න පුළුවන් සාමාන්‍යයෙන් 6 දෙනෙක් වගේ පිරිසකට මේකේ නවාතැන් ගන්න පුළුවන්. තව බාත්รูම් එකක් මේකේ අර වගේම තියෙනවා. කබානාස් ගැන පොඩි පැහැදිලි කිරීමක් කරා. අපිට මේ 12ක් විතර තියෙනවා. ඒ සියලුම හැම එකකටම ගිහිල්ලා එහෙම 1 by 1 කරන්න බෑ. ඒ තරම් කාලයක් නෑ. නමුත් මේ එළියට ආව මම දැක්ක දෙයක් තියෙනවා. මේ ලනු බැඳලා තින්. ඕක ඇත්තටම දන්න දෙයක් රා මදින මොන හරි එහෙම දෙයක් වෙනවද? ඔව් බුද්ධික මෙහෙමයි. ඕක අපි කරන්නේ මීරා මැදීමේ කටයුත්ත. ඉතින් අපි ගස් 15ක් මේකට යොදාගෙන තියෙනවා. ඒකේ උදේ 8ටත් හවස 6ටත් අපි මීරා මදිනවා. මේ අතුරු වලින් ගමන් කරලා තමයි අපි මේ කටයුත්ත කරන්නේ. එතකොට හැමදාම හවසට අර පේන ස්ථානේ තමයි අපි ඒ ගන්න රා උණු කිරීමේ කටයුත්ත කරන්නේ. ඊට පස්සේ තමයි අපි පැණි ගන්නෙ. ඉතින් ඒ පැණි තමයි අපි උදේ බ්‍රෙක්ෆාස්ට් වලට සහ ඩෙසර්ට් වගේ දේවල් වලට අපි යොදා ගන්නෙ. ඒ කටයුතු තමයි අපි ওই අතුරු ගැසීමෙන් කරන්නේ. ඒ වගේම තමයි පැමිණෙන දේශීය විදේශීය සංචාරකයින්ට ඒගොල්ලෝ මෙතනින් චෙක් අවුට් වෙලා යනකොට ඒගොල්ලන්ට මෙතන මතක හිටීම් ඉන්න විදිහට ඒගොල්ලන්ට අරගෙන යන්න පුළුවන් අපේ පැණි බෝතලයක් වගේ දෙයක්. අපි ඒක සාමාන්‍ය මුදලකට ඒගොල්ලන්ට ඒක අලෙවි කිරීම කරනවා. ඔව් මෙතනින්ම ඒ දේවල් කරගන්න ඒ නිසා බයක් සැකක් නැහැ. අතන දැන් රටේ වෙන දේවල් ගත්තාම විශ්වාසයි සහ
අමුතුම පරිසරයක්. ඒ නිසාම ආරාධනා කරනවා, ආරාධනා කරන්න දෙයක් නෑ. මේක ලෝකේ වටේම මේ හැමෝම දන්න තැනක්. කොකෝ විලේජ් හොටෙල් කියද්දි මැප් එක Google කරලා තියෙනවා නේද? ඔව්, එතනම ඕගොල්ලන්ට ගිහිල්ලා බලන්න පුළුවන්. බොහොම ලේසි, Google එකට ගිහිල්ලා කොකෝ විලේජ් කියලා අපිව බලපුවාම අපි ගැන සියලුම විස්තර, අපිට මොනවා ගැනද අපි ගැන ලියලා තියෙන්නේ, මෙතනට ඇවිල්ලා තියෙන සංචාරක මොන රටවල් වලින්ද ඇවිල්ලා තියෙන්නේ, ඒගොල්ලෝ ගත්තු අත්දැකීම මොකද්ද, ඒ අපේ හොඳ නරක ඒ හැම දෙයක්ම ඒගොල්ලන්ට බැලීමේ හැකියාව තියෙනවා. ඕගොල්ලන්ට Google එකට ගිහිල්ලා කොකෝ විලේජ් හොටෙල් කියලා බලපුවාම අපේ Facebook page එකට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒ හැම දැනකම බලන්න පුළුවන් අපිට මෙතනට ඇවිල්ලා ඉන්න ගෙස් ලගින් මොන වගේ අත්දැකීමක්ද ඒගොල්ලෝ ලබාගෙන තියෙන්නේ. ඉතින් ඒගොල්ලන් ප්‍රතිචාරත් ඕගොල්ලන්ට බලලා කියෝල මෙතනට ඇවිල්ලා ඒ ආශ්‍රාදය, ඒ අත්දැකීම භුක්ති විඳින්න පුළුවන්. එහෙනම් හම්බෙමු තවත් වීඩියෝ එකකින් ළඟදීම හම්බ වෙනවා. Thank you very much. Thank you. ටයිම් එක වෙන් කරලා අපිට අවස්ථාව දුන්නාට හම්බෙමු.